කොටිත්‍රස්තවාදීන් රටපුරා සැමරුම් උත්සව සංවිධානය කරද්දී නිවටව බලා සිටි ආණ්ඩුවේ අගමැතිවරයා ලැජ්ජ නැතුව රෙදි ඇඳගෙන ඇවිල්ලා රණවිරුවන් සීකිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණීම ඇත්තෙම ලැජ්ජාසගතයි. ගරු අගමැතිතුමනි, ඔබේ ක්‍රියාකලාපය බොරුළුගොඩ සිංහයාටත් ලැජ්ජාවට කාරණයක් කියන එක අපි එතුමාට සිහිපත් කරමු. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ප්‍රධාන ලේකම් ඇග්නස් කැලමාට් වෙල්ලමුල්ලි වයිකාලේ මැයි 19 වෙනිදා පැවැත්වුණු කොටි සැමරුමට එක්වී ඉන්නවා අපි දැක්කා. දේශිකයන් මේ රටට ඇවි රණවිරුවන් මරා දැම්ම, අහිංසක දරුවන් මරා දැම්ම, අහිංසක ජනතාව මරා දැම්ම ත්‍රස්තවාදීන් සමරනතුරු නිවටව බලා ඉන්න මේ ආණ්ඩුව කටයුතු කරා. ඇග්නස්ගේ ඔක්කොම සෙල්ලම් තියෙන ලංකාව විතරයි. ඇග්නස් කොහෙවත් යන්න ඕනේ නැහැ. ඇග්නස් කැලමාට පුළුවන් තමන්ගේ මව්බිම වුණු ප්‍රංශේදීක කරන්න. ඇග්නස්ට තිබුණා 2015 පැරිස් නුවර ත්‍රස්ත ප්‍රහාරයට එල්ල කර ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රංශ හමුදා විසින් මරා දැමීම, පැරිස් නුවරදී සැමරීමක් කරන්න. ඇයි මේ මෙතරම් අවස්ථා තිබියේදී මෙච්චර දුර ගෙවාගෙන ඇග්නස් ලංකාවට මේ ඇග්නස්ගේ සෙල්ලම් කළ හැක්කේ මුළු ලෝකෙම ලංකාවේ විතරයි. වැඩි ඕනේ නැහැ, තමන්ගේ මව්බිම වුණු ප්‍රංශයේ ත්‍රස්තවාදී සැමරීමක් කරන්න ඇග්නස් කැලමාඩ් උත්සාහ කළා නම් ප්‍රංශ ආණ්ඩුව විතරක් නෙවෙයි දේශප්‍රේමී ප්‍රංශ ජනතාව ඇග්නස්ව වළක්වනවා. මොන තරගයක කිව්වොත් මම මෙතුමාන ජනාධිපතිවරට එන්නේ නැහැ කියලා කියනවා. ඔක්කොම මොකක්ද එන්නේ නැහැ. අපි කියන්නේ ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණොත් ආමත් පක්ෂයේ ශක්තිමත් කියලා වරදවා හිතාගෙන ඉන්න ජනතාවට වෙනද වගේම මහන්සිලා කැප වෙලා වැඩ කරනවා, ඡන්ද දෙනවා, යරා යම් ඡන්දයක් ගන්න පුළුවන්. රාජ්‍ය ආන්ත්‍රණයේ වාසිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන්. ජනාධිපතිවරණය කලින් තියලා එක පෙරදුනාම පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ වාසි දෙකම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න කියලා ජනාධිපතිවරයාට බල කරන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයට කලින් පැවැත්වුවොත් මැතිවරණයේ ප්‍රතිඵල ආපු දවසේ සිට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නෙවෙයි, අලුතෙන් පත්වෙන අගමැතිවරයා. පාර්ලිමේන්තු බහුතරය වෙන අගමැතිවරේ කතට ගියාම අත්තුණු ඉරණම හොඳින්ම දන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ට ඉරණමත් කරගතියි කියලා අපි හිතන්නේ.